never stop moving. Never stop, never stop moving when life's calling you. අපිට මතකයි දැන් පසුගිය කාලේ ලංකාවේ බුද්ධයන්තේ ඉඳපු ඉහළම නිලධාරීන් කිසිම චෝදනාවක් ගොනු නොකර මාස 6 7 8 9 10 11 12 12ට වැඩිය තියාගෙන ඉඳලා දැන් ඇවිල්ලා උන් විවිධ තැන්වල දාලා තියෙනවා විවිධ තැන්වලට යොමු කරලා. හැබැයි MI මන්සුර් මන්ත්‍රීවරයා අපේ සහරාන්ගේ මේ විරුද්ධ බලන්න ගියා කියලා පොඩි අර්බුදයක් ඇති වුණා. ඒකම ඔහුගේ රියදුරායක පස්වෙන්න විශාල ආයුධෝගයක් අග්‍රාණ්ඩුක මේ ආණ්ඩුකාරවරයාගේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ මහාන්තිවරයාගේ මුද්‍රා නිල මුද්‍රා සහිතව අතරම් කොට ගන්න. හැබැයි පැය දෙකයි යන්නේ. අතන අවුරුදුටත් වැඩිය සිතා ගන්න චෝදනා නැතුව මෙතන බඩුත් එක්ක ආවනම් අති මේ පැය දෙකෙන් යනවා. ඒ නීතිය එහෙමද තියෙන්නේ? නෑ නීතිය එහෙම නෙවෙයි තියෙන්නේ. මේගොල්ලන්ට තිබුණේ වෙන සැකකරුවෙක් කවුනා නම් ත්‍රස්වාදී වැලක්වීම පනත දැන් ක්‍රියාත්මකයි මහජන ආරක්ෂක පනතේ විධාන යටතේ. දැන් එතකොට ඒ අයව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. බය 72 රඳුන් නියෝගයක් අරගෙන පොලිසියට ප්‍රශ්න කරන්නේ. ඒ ප්‍රශ්න කිරීමෙන් පස්සේ දීවාතාවක් ඉදිරිපත් කළා මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බල ප්‍රදේශයේ. ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කරන උනා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් කොට අවසර අරගෙන ගිහිල්ලා එනවා. තවදුරටත් ප්‍රශ්න කිරීම කරන්න සටහන් කරගෙන කරන්න පුළුවන්. ඉතින් දැන් ඒක තමයි මම කියන්නේ. මේ රටේ බහුතර ජනතාව ආගමික නායකයෝ ඇඟිල්ල දික්කන විවිධ දේශපාලනඥයින්. දැන් දේශපාලනඥයන් කොහොමද දේශපාලනඥයන් යටතේ සේවය කරන කෙනෙක් පවා යම් යම් තොරතුරුත් එක්ක අතළු කොට අරගෙන උදාහරණකින් ජනතාවට මේ අය කරේ විශ්වාසයක් නැහැ. බුද්ධියංච නිලධාරීන් නැවත ගෙන්නුවත් ඒ ජාලය නැවත ශක්තිමත් කරලා ගන්න යම් කාලයක් ගත වෙනවා. ඉතින් මේ එකම පොලිසිය නෙමෙයි මේ වැඩේ කරන්නේ. පොලිස් නිලධාරීන් එක වුණාට ඒ පොලිස් නිලධාරීන්ට විශ්වාසයක් තියෙන්න බෑ රජයේ කරවන අය සම්බන්ධයෙන්. ඒ අය යම් ක්‍රියාමාර්ගයක් ගත්තහම ඒ ක්‍රියාමාර්ග ගත්ත මිනිස්සුම ගිහිල්ලා එන චෝදනා නැතුව රිමාන්ඩ් බන්ධනාගාරයක. ඒතකොට දැන් මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ අපේ ආණ්ඩුව තියෙන කාලේ මුළු රටම සූදානම් කළේ එක තනි අරමුණක් සඳහා. දැන් මේක එහෙම වෙලා නැහැ. කව කොහොමද දැන් එයාගේ රැකවරණයක් සැපෙන්නේ? යම් නිලධාරී පොලිස් නිලධාරී කෝ ආරක්ෂක නිලධාරී යම් ක්‍රියාවක් කළාම පස්සේ සත්භාවයෙන් කරන කටයුත්තකදී ඒ කටයුත්ත සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කරන්න. ඒක නිවැරදි කියන්න දෙන සහතිකයක් ආණ්ඩුවෙන් දෙන්න බෑනේ. එසේ නොමැතිවම ඔබ කියන ප්‍රශ්නට හේතුව